हाय भुवन, हाय भुवन, गौरवनीय स्तुतिय मे समुलोड मे मुहते संबंध लाइन गौतम संगरत्न कथोलिक पियतुमंग संसो संविधानी अध्यक्ष जनरल मेहतुमा गौ देशप्रिय श्रीजेतुंग मेहतुमा हम गेम मट अद हरी सतोषाई हेतु रूपलावण्य क्षेत्र नियोजने करण गुडक दिन कदापि समुवे असुव सुमस्य एक हंद प्रवणताव्य प्रवणताव्य अद दवसे रूपलावण्य क्षेत्र नियोजने करण अभी सस्टेनेबल डेवलपमेंट गोल नंबर थ्री वेनुवेन पेनी हिटिंग वहाँ की लकी ना आडम पर कम आप इट आदि धने ना एक यानी तीरसर संवर्धन आरंभ हो जाए तुम्हारी अभियोग इतना गुड हेल्थ एंड वेल बीइंग की लकी आने एक यानी निरोगी भावे रूपलावण्य क्षेत्र वेनुवेन तमाय आदि मां खाता कराने रूपलावण्य क्षेत्र ऐतुले आप अंतर्गत कुंची कारण देखा अद लोकेट इधरीपत कराने कहमती ශ්‍රීලංකාව වෙනුවෙන් එතකොට රූපලාවන්‍ය ශිල්පීන් කියන්නේ ඇත්තටම කුඩා ප්‍රමාණයක් නෙමෙයි මුළු ලෝකෙම පැතිරලා හිටියට ශ්‍රී ලංකාවේ ලක්ෂ 3-4ක් සමාජාධිකට වැඩි වෙන්න පුළුවන් හැමත අත තියලා ඇඟට යමක් කරන්න පුළුවන් කොටසක් තමයි රූපලාවන්‍ය ශිල්පීන් ඔවුන්ගේ ක්ෂේත්‍රයේ නියෝජනය වෙන්නේ තනි ක්‍රම වෙල්නස් ඉන්ඩස්ට්‍රී එකේ ඒ කියන්නේ නිරෝගී භාවය වෙනුවෙන් එතකොට අපේ රූපලාවන්‍ය ශිල්පීන් ලංකාවේ වැඩ කටයුතු කරනකොට පරිසරයටත් මිනිස්යාගේ ශරීරයටත් ඒගොල්ලෝ අතින් දැනුවත් හෝ නොදැනුවත් සිද්ධ වෙන මොනවා හරි හානි අනිකුත් ක්ෂේත්‍රයන්ගෙන් ප්‍රතිශතයක් විදිහට බැලුවහම හුවා අඩුයි ඒත් රූපලාවන්‍ය ක්ෂේත්‍රය ඇතුලේ වගකීමක් තියෙනවා පුංචිම පුංචි දේවල් දෙක තුනක් අඳුර ගන්න. මම මේ ස්ලයිඩ් එක ප්‍රදර්ශනය කරනවා මේක හැමෝටම පිළිඳ දන්නේ නැහැ. අපි අඳුර ගන්නවා රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් පාරිභෝගිකයාට ඒ කියන්නේ මේ අපේ මිනිස්සයාට දැනුවත් හෝ නැතුවත් සිද්ධ වෙන්න පුළුවන් පුංචි හානි දෙකක්. එක හානියක් සිද්ධ කරන්නේ මේ හුස්ම ගන්න පද්ධතියට ඒ කියන්නේ ශ්වසන පද්ධතියට හරි බරපතල තත්ත්වයක් හේතුව මේ අපි ඉන්නේ කොවිඩ් පසුබිමක කොවිඩ් පසුබිමක ඉන්නකොට හුස්ම ගැනීමටම තමයි ගොඩාක් අපහසු වෙන්නේ අපි කතා කරන්න යන්නේ එහෙනම් අදි ඉදිරි කාලෙදී අපි මෙන්න මේ ගැන චුට්ටක් සැලකිලිමත් වෙමු කියන පණිවිඩය දෙවනි හානිය තමයි දැන හෝ නොදැන අපි පුද්ගලයෙක්ගේ හමට සහ සමෙන් ඇතුලේ තියෙන සමහර කොටස් වලට අපි කරන සමහර ප්‍රතිකාර වලදී හිතා හෝ නොහිතා දීර්ඝ කාලීන වශයෙන් හානි සිදු කරන්න පුළුවන්. එතකොට මේ මාත්‍රිකා දෙක රෙස්පිරටරි සිස්ටම් එකටයි ඉන්ටර්ටියුමෙන්ටරි සිස්ටම් එකටයි කියන මේ කොටස් දෙකට අපි කොහොමද හානි සිද්ධ කරන්නේ අපි කොහොමද මේක වළක්වන්නේ අපි කොහොමද ලෝකයටම මේ සිද්ධ වෙන දේවල් අපි නවත්තනවා පාලනය කරනවා කියලා කියන්නේ අපි ශ්වසන පද්ධතියට හානි කරනවා බොහොම සුළු වශයෙන් අනිකුත් ක්ෂේත්‍රත් එක්ක බැලුවහම හෙයා ස්ටයිලින් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරද්දී මේ පණිවිඩේ අද මේ වේදිකාවෙන් සමාජගත වීමයි අවශ්‍ය කරන්නේ हेयर स्टाइलिंग प्रोडक्ट्स में ඇතුළත් වෙලා තියෙනවා කෙස් ගහක ව්‍යුහය වෙනස් කරන්න පුළුවන් රසායන. මේ රසායන සමහර වෙලාවට අධික උෂ්ණත්වයේදී එහෙම නැත්නම් වෙනත් මොනවා හරි ක්‍රියාවලියකදී වායුවක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. මේ වායුව තමයි මේ වාතාශ්‍රයට මුදා හැරෙන්නේ. මේ වායුගෝලයට ඒ මොහොතදී එකතු වෙන්නේ. එතකොට මේ වාතාශ්‍රය තමයි අපි ආග්‍රහණය කරන්නේ. අපි හුස්ම ගන්නෙ මේ විෂ වායුව සමහර වෙලාවට මේ
කොණ්ඩේ වෙනුවෙන් භාවිත කරන රසායනික නිෂ්පාදනවල ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක්. එතකොට අපි හිතාමතා නෙමෙයි මේක කරන්නේ පාරිභෝගිකයන්ගේ ඉල්ලීම මත. ඉතින් අපි හෙයා ස්ටයිල්ස් කරනකොට පාවිච්චි කරන මොනෝහරි රසායනික ක්‍රියාකාරකම් අපේ පරිසරයටත් අපේ සෞඛ්‍යයටත් යම්කිසි මට්ටමක තර්ජනයක් වෙනවා. ඊළඟට කවුරුත් නොහිතන කවුරුවක්වත් කතා කරන්නේ නැති පාරිසරික ප්‍රශ්නයක් මේක ඇතුළේ තියෙනවා. හේතුව අපි ළඟට ගොඩක් මේ නිෂ්පාදන පැමිණෙන්නේ පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ විසි කරන්න සිද්ධ වෙන ප්ලාස්ටික් බෝතල් වල පොලිතින් පැකට්ස් වල ඇතුළත් කරලා. එතකොට කොළඹ වගේ නම් එහෙමත් නැත්නම් බොහොම හොඳ පාලනයක් පවතින නගරපද ප්‍රදේශවල නම් මේ අපි භාවිතයෙන් ඉවත් කරන කුණු කසල නගර සභාවෙන් වෙන මොකක් හරි ආයතනයකින් ඇවිල්ලා අරගෙන යනවා. ඒගොල්ලෝ ඒවා කො ප්‍රතිචක්‍රීකරණය කරනවා එහෙම නැත්නම් විනාශ කරනවා. නමුත් බැරි අය මේවා ගෙදර ගෙනියලා ගිනි තියනවා. ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් පැකට් ගිනි තියෙන එක වෙනම පාරිසරික හානියක්. මේවායේ ඇතුලේ එන රසායනික ද්‍රව්‍ය ඉතුරු වෙලා තියදී මේවා ගිනි තියෙන එක තව බරපතල පාරිසරික හානියක්. ඒ වගේම තමයි ඒකෙන් සිද්ධ වෙන සෞඛ්‍ය හානිය. මොකද මේ දුම හුස්ම ගන්නවා අවට පරිසරයේ ඉන්න නිවාඩල මිනිස්සු, අතදරුවෝ සමහර විට විෂ වායුන් හුස්ම ගන්න ඒගොල්ලෝ නොහිතාම සිද්ධ වෙනවා. එතකොට අපි මේ ශ්වසන පද්ධතියින් වලට හිතාමතා නෙමෙයි හානි කරන්නේ නොහිතා. මෙන්න මේක අපි පාලනය කරගන්න උත්සාහ කරන්න ඕනේ රූපලාවන්‍ය ශිල්පීන් විදියට ලෝකයට වග කියන. එතකොට මේවා අපි සැලොන් ඇතුළෙදිත් මේ හුස්ම ගැනීම කරනවා. මේක ශ්වසන පද්ධතියෙන් එහාටත් මුළු ශරීරය පුරාම මේ ප්‍රශ්නේ බලපාන. අපි අඳුරගත්ත දෙවැනි ප්‍රශ්නේ තමයි අපි අතින් පුද්ගලයන්ට සිද්ධ වෙන්න පුළුවන් දීර්ඝකාලීන හානිවල බොහොම අනිකුත් ක්ෂේත්‍ර අතරින් බැලුවම බොහොම චූටි කොටසක් මේක සමට සිද්ධ වෙන හානි. අපි හිතාමතා මේ කරන්නේ අපි අපේ පාරිභෝගිකයන්ගේ ඉල්ලීම මතයි කරන්නේ. මේ පණිවිඩය ගියවුරුද්දෙත් අපි කතා කරා. ආසියාවේ ගොඩක් වෙලාවට අපි ඉන්නේ සමකයේ ආසන්න අපේ හැමේ පාට කළු හෝ දුඹුරු හෝ ඒට අඩු පාටක්. නමුත් ගොඩක් අය කැමති පාට වෙනස් කරගෙන සුදු පැත්තට හැරෙන්න. එතන මේ පල්ලෙ හැදින චාට් එකේ පෙන්නනවා අපේ ආසියාවේ මිනිසුන්ගේ පිග්මන්ට් වෙනස් කර ගැනීමට තියෙන කැමැත්ත. මේක බොහොම මේ භයානක තත්ත්වයක්. ස්වභාවිකව හම්බ වෙච්ච කළු පාට, දුඹුරු පාට, එහෙම නැත්නම් තලෙලු පාට වෙනස් කරගෙන සුදු පාට වෙන්නේ යෑම බොහොම භයානක පෙරනිමිත්තක්. ඒ පෙරනිමිත්ත තව අවුරුදු 10කින් විතර වගේ පිළිකා රෝගවල රට වටේටම ඇති කරන්න සිද්ධ වෙන තත්ත්වයක් එන්නේ. ඉතින් මේ අපි අනාගතයේ මේ තත්ත්වයට මුහුණ දෙන්න ඕනේ. මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ මේ සාමාන්‍ය මනුස්සයාට මේ දේවල් කරගන්න අවශ්‍ය වෙච්ච ගමන් මුලින්ම ඇවිල්ලා අහන්නේ තමන් දන්නා දුන්න රූපලාවන්‍ය ශිල්පියාගෙන්. ඊට පස්සේ එයා බෑ කිව්වොත් තමයි වෛද්‍යවරයෙක් ගාවට ගිහලා කියන්නේ මට ડોක්ටර් සුදු වෙන්න ඕනේ කියලා. හොඳ වෛද්‍යවරු ඔය දේ කරන්නේ නැහැ. නමුත් ඔය වැඩේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙ පුරාම සිද්ධ වෙනවා. එතකොට අපි අඳුරගන්නවා මේ සමට නොයෙකුත් දේවල් කරාට පස්සේ ඇඟ ඇතුලේ නොයෙකුත් විපර්යාසයන් වෙනවා කියලා. ඒවා අපි වළක්වගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ දේවල් අපිට වළක්වන්න පුළුවන්. තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් මොකක් හරි රටක රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරන පිරිසක් ඉස්සල්ලාම මේ වගේ මාතෘකාවක් සමාජගත කරනවා කියන්නේ අද වගේ දවසක. හේතුව මීට පෙර මේ වගේ මාතෘකාවක් තිරසර සංවර්ධන අරමුණ ඇතුළතදී රූපලාවන්‍ය ශිල්පීන් එකතු වෙලා සමාජගත කරලා නැහැ. මේ බොහොම පුංචි දෙයක් නේද. අපිට මේ දේවල් වළක්ව ගන්න පුළුවන් ක්‍රම අනන්ත අප්‍රමාණ අපේ පාඩම් මාලා ඇතුලේ තියෙනවා. අපේ හැමෝම මේ දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේ දේවල් අපි පිළිපදිනවා කියන මතයට අපි ඉන්නුනේ. සහ අපි රටක් පුංචි රටක් අපේ රටේ ඉන්න රූපලාවන්‍ය ශිල්පීන් එකතු වෙලා එක්තරා දවසකදී මෙන්න මේ තමන්ගේ ක්ෂේත්‍රයේ ඉන්න අයගේ අතෙන්
පරිසරයට සහ මිනිසයාගේ සෞඛ්‍යයට සිද්ධ වෙන්න පුළුවන් පුංචිම පුංචි 1% ක තරමේ පුංචිම පුංචි අතරද අපි හදා ගන්නවා කියන පණිවිඩේ සහ නොදන්න අයව දැනුවත් කරනවා කියන පණිවිඩේ අද අපි මේ වේදිකාව මත ඉඳගෙන එළි දක්වන්න කැමතියි. එතකොට මේ සියලු දේවල් මීටත් වැඩිය සංකීර්ණයි මීටත් වැඩිය තාක්ෂණිකෝල මේ අවස්ථාව ලබා දුන්නට තිරසර සංවර්ධන ආරම්භ වලට 6 වෙනි අවුරුද්ද පිරෙන මොහොතේ මේ වේදිකාව තනා දුන්නට බොහොම ස්තුතියි සංෆෝ ජාත්‍යන්තර සමාජයට. ඒ වගේම අපේ ආරාධනා පිළිගෙන අපිත් එක්ක අද මෙතන ඉඳගෙන ඉන්න සියම සියලු දෙනෙක්ටම රූපලාවන්‍ය ශිල්පීන් සහ නොවන අපේ හිත මිත්‍ර හැමෝටම බොහොම ස්තුතියි මේ අවස්ථාවට සම්බන්ධ වුණාට. හැමෝටම සුභ වදනවා. SDG වලටත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.